ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2022 ජූනි මාස 9 වනදා සිට ජූනි මාස 15 වනදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහ මාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරන් ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසවා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ ඉතින් අපි ලග්න පලාපල එකින් එක විමසා බලමු මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුල වියදම් වැඩි වෙන්න පුළුවන් ලග්නාධිපති කුජ වැස්තන ගතව රේවතී නිකතේ ගමන් කරන මෙම සතිය ඔබට සාපේක්ෂව වියදම් ඇති කළ හැකි වුවත් ගිවිසුම් එකඟතා සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන්න ආයෝජනයන් සම්බන්ධයෙන් ඉක්මනින් එකඟතාවයන්ට එළඹීමේ වුවමනාවතත් ඇති කර ගැනීමට යොජිත එකඟතාවයන්හි ගැටලු ඇතිවීමට පුළුවන් රැකියා කටයුතු සුපුරුදු මහන්සියක් කැපවීම ඇති කලද ඉන් ප්‍රයෝජන ලැබීම ගැන ගැටලුකාරී තත්ත්වයන් ඇති කළ හැකිය අධ්‍යාපනය සම්බන්ධව දක්වන උනන්දුව බොහෝ දුරට පවුලේ අය වෙනුවෙන් කැපවීමක් ලෙස පෙනෙනවා තම අනන්‍යතාවයන්ට නොගැලපෙන විවාහ යෝජනා සම්බන්ධව ඉතාමත් ප්‍රවේශම් සහිත වන්න ගේදුර කටයුතු වලදී දැඩි අනාමශීලී හැසිරීම් විලාශය පාඩුගෙන දිය හැකි 10 13 15 යන දිනයන් ශුභ කටයුතු වලට යොදා නොගන්න 9 10 දිනයන්හි සෙමහා සම්බන්ධ සුළු වශයෙන් කරදර ඇති කළ හැකි ඔබගේ ජය අංකය වන්නේ අංක 3 ජය වර්ණය වන්නේ රන්වන් පැහැය ජය දිනය වන්නේ බ්‍රහස්පතින්දා ඍෂභ ලග්නය ඍෂභ ලග්නයේ උපන් ඔබ නිකුරුණේ වියදම් ගැන කල්පනාවෙන් සිටින්න ලග්නාධිපති සිකුරු වැස්තානයේ තම නැකතකම ගමන් කරන මොහොත නිකුරුණේ වියහියදම් දැරීමට සිදුවන අවස්ථා පාලනය කරගත යුතු බවක් පෙන්눔 කරනවා ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ ආයෝජනයන්ට පෙර කාලයකට වඩා හොඳ තත්ත්වයක් පෙන්눔 කරනවා එහෙත් වියදම් ගැන වඩාත් අවබෝධය අවශ්‍යයි රැකියාවේ කටයුතු පෙර පරිදිම කැපවීමෙන් යුතුවම කරගෙන යනමුත් ප්‍රගතිය තරමක් මන්දගාමී වන බවක් දැනෙනවා 9 10 දිනවල ඉගෙනුම් කටයුතු සම්බන්ධයෙන් වැඩි යහපත් බවක් පෙන්눔 කරනවා සුහද බව හා බැඳුණු තරඟකාරී හැඟීම්ද ඉස්මතු කරනවා ඉඩකඩම් වැනි භෞතික වත්කම් හා බැඳුණු අය හා සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩ ඇති කරනවා ඉන් ප්‍රයෝජනද ලබනවා ගේදුර කටයුතු වලදී ඉගෙනුම් සම්බන්ධ කටයුතු කෙරේ වැඩි අවධානයක් ලබනවා හිසේ කැක්කුම් ගති සෙම්ම මාරුකම් වලට ඉඩ ඇති කරනවා ඔබගේ ජය අංකය වන්නේ අංක 1 ජය වර්ණය වන්නේ තඹ පැහැය ජය දිනය වන්නේ ඉරිදා මිතුන ලග්නය මිතුන ලග්නයෙන් උපන් ඔබට රැකියා කටයුතු වල හදිසි වෙනස්කම් සිදුවේ හැකි මේ සතිය තුල ලග්නාධිපති බුද්ධ නිවෘත්තව වැස්තානයේ ගමන් කරන මේ සතිය පෙරට වඩා සුළු වශයෙන් යහපත් විය හැකිමුත් වියහියදම් ගැන කල්පනාකාරී වන්න මෞපාර්ශවීය දේපල සම්බන්ධ වූ ආයෝජනයන්ට සතියේ මුල් දින දෙක එනම් 9 සහ 10 සාමාන්‍ය යහපත් බවක් ගෙනෙනවා රැකියාවේ කටයුතු වලදී හදිසි වෙනස්කම් වලට ඉඩ ඇති කරනවා උසස් අයගේ ආධාර උපකාරයතත් ඒ සඳහා උත්සාහ කළ යුතු වෙනවා නිදහස් වටපිටාවක් ඇතිද ඊට තම යොමු වීම තරමක් දුෂ්කර වෙනවා රැකියාවන්හි නියුතු උගත් හා බුද්ධිමත් අය හා සම්බන්ධතා ඇති කර ගැනීමට ඉඩ ඇතත් ආගන්තුක ඇසුර මනාව පාලනය කරගත යුතු වෙනවා ගේදොර ජීවිතයේදී මව් පාර්ශවීය සම්බන්ධතා ඉතා ප්‍රයෝජනවත් වෙනවා මුල් දින දෙක වඩාත් විශේෂයි 13 14 දිනවල සෙම් අමාරුකම් සුළු වශයෙන් දැනෙන අතර අධික ලෙස මහන්සි වීම උණ ආදියට හේතු විය හැකි ඔබගේ ජය අංකය වන්නේ අංක 6 ජය වර්ණය වන්නේ විසිතුරු පැහැය ජය දිනය වන්නේ සිකුරාදා කටක ලග්නය කටක ලග්නයේ උපන් ඔබට මේ සතිය තුල අන්යන්ගෙන් ආධාර උපකාර ලැබෙනවා ලග්නාධිපති සඳු තමන්ට කාරක ස්ථානය වන හතර වැන්නට හා සම්බන්ධව ගමන් කාලය ඔබට බෙහෙවින්ම ශුභඵල ගෙන දෙන අතර තම මනාපයට අනුව අන්යන්ගේ ආදරය කරුණාව ලැබීමට තරම් ඉඩ ලැබෙනවා රාජ්‍ය සම්බන්ධතාවන්ගෙන් නිසි ප්‍රයෝජන ආධාර ලැබීමට හැකිවනු ඇත
දහතුන දා හතර දිනයන් හැර සෙසු දින ශුභයි. ආයෝජන ප්‍රතිලාභ පෙන්නුම් කරනවා. ජලය හා සම්බන්ධ ශ්‍රේෂ්ඨ විශේෂයි. අන්‍යයන්ගේ ආධාර උපකාර මෙන්ම විශේෂයෙන් මූල්‍යමය ප්‍රතිලාභ ලබනවා. ඉක්මන් දුර ගමන් පාලනය කරගන්න. 11 12 දිනයන් නව අධ්‍යාපන කටයුතු ආරම්භයට ශුභයි. පිරිස් නායකත්ව ජල ක්ෂේත්‍ර විශේෂයි. විවාහ යෝජනා කරදර සහිත වෙනවා. පවුලේ ප්‍රතිලාභ වඩාත් සහතික කරනවා. පවුලේ ප්‍රධානියා නම් වඩාත් ශුභයි. තරඟකාරී වැඩ කටයුතුෙන් ප්‍රයෝජන අත් වෙනවා. 10 15 දිනයන් එතරම් ශුභ නොවේ. සතියක දිනයන් සෙම් සහිත වියලි ගතියක් දැනෙනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 2. ජය වර්ණය වන්නේ සුදු පැහැය. ජය දිනය වන්නේ සඳුදා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට රාජ්‍ය අංශවල අයගේ ගැටලු සමහන් වෙනවා. ලග්නාධිපති රවි දසමන්නේ කර්මස්ථානගතව දිග්බලයෙන් සිටිනවා. නායකත්ව ගුණාංග විශේෂයෙන් කැපී පෙනෙනවා. අන්‍යයන් මෙහෙයවීමේ ශක්තිය ඇති වෙනවා. ජල සම්පත් සම්බන්ධ අධ්‍යයනයන් මෙන්ම ඊට අදාළ ආයෝජනයන් ගැන උනන්දුවක් ඇති වෙනවා. දැනටමත් එම කටයුතුවල යෙදේ නම් විශේෂයි. රාජ්‍ය අංශයේ හෝ එහා සමාන සම්බන්ධ කටයුතුවල යෙදෙන අයට ගැටලුකාරී තත්ත්වයන් බොහෝ දුරට සමනය වෙනවා. වගකීම් දැරීමට සිදු වෙනවා. අධ්‍යාපන කටයුතුවලදී ගුරු උපදේශ සේවා ඍජු වශයෙන් ලැබීම දුෂ්කර වුණත් අහඹ වාසි ඇතිවිය හැකි. විවාහ යෝජනා සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් නිස්මතු කළ හැකි. ගේදර කටයුතුවලදී අන්‍යෝන්‍ය සුහදතාවයන් ඇති වෙනවා. අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ ක්‍රියාකාරකම් ගැන අවධානය යොමු වෙනවා. බාහිර හේතු නැතත් සාමූහික කටයුතුවලදී වඩාත් ආරක්ෂාකාරී වීම ශුභයි. ඔබගේ ජය අංකය වන්නේ අංක 1. ජය වර්ණය වන්නේ තඹ පැහැය. ජය දිනය වන්නේ ඉරිදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ නෝපන් ඔබ විනෝද ගමන් පාලනය කරගන්න. ලග්නාධිපති බුධ නිවෘතව මිත්‍ර වෘෂභයේ එනම් භාග්‍යස්ථානයේ ගමන් කරන මේ සතිය ශුභ වුණත් දැඩි මතධාරී කතාබහ විලාශයන් පාලනය කරගත යුතු වෙනවා. ඍජු ආයෝජනයන් මගින් උසස් ප්‍රතිඵල අපේක්ෂා කිරීම උගහට වෙනවා. විනෝදශීලී කටයුතු සම්බන්ධයෙන් විශේෂයි. ශාස්ත්‍රීය කටයුතු හෝ පර්යේෂණවල නියැලෙන අයට විශේෂයි. ගැඹුරු විෂය අධ්‍යයනයන්ට වඩාත් පෙළඹවීම ඇති කරනු ඇත. දුර ගමන්ද වැඩි වෙනවා. අධ්‍යාපන කටයුතුවල බාධක තත්ත්වයන් නැති වුණද ඊට එරෙහිව කටයුතු කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙනවා. තරමක් සංකීර්ණතාවයන්ගෙන් යුක්ත වෙනවා. තම අභිමතය පරිදිම කටයුතු කිරීමට විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව උත්සාහ ගන්නා අතරේම බාධක තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. ගේදුර කටයුතුවලදී විනෝද ගමන් පාලනය කරගන්න. වැටීම් තැලීම් ආදී ගැන ආරක්ෂාකාරී වන්න. ඔබගේ ජය අංකය වන්නේ අංක 5. ජය වර්ණය වන්නේ ලාකොළ පැහැය. ජය දිනය වන්නේ බදාදා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුල විවාහ යෝජනා වලට විරෝධතා දැක්වෙනවා. ලග්නාධිපති සිකුරු හත්වැන්නේ තමන්ගේම නැකතක ගමන් කරන ලග්නය දකිමින් සිටිනවා. තමන් වඩාත් නිහඬව වැඩ කටයුතු කළද සති අග වෙන විට තර්මක දැඩි ස්වභාවයක් ඇති කළ හැකි. භූමි දේපල සම්බන්ධයෙන් ආයෝජනයන් කිරීමේදී මහත් බාධක තත්ත්වයන් ඇති කර හැකිමුත් විරෝධතාවයන් පාලනයට උත්සාහ ගන්න. සතියේ මුල් දින 2 ඔබගේ වියහියදම් හෝ රැකියාවේ ගැටලු අමාරුකම් ඇති කරනු ලැබුවත් පසුව ඒ වෙනස්ව ශුභදායි බවට හැරෙනවා. ඉගෙනීමේ කටයුතු වලට එතරම් යහපත් නොවේ. ගැටලු සහිතයි. විවාහ යෝජනා සම්බන්ධයෙන් හදිසි බාධක හෝ විරෝධතාවයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. ගේදුර කටයුතුවලද සාමාන්‍ය වශයෙන් ගැටලු සහගත තත්ත්වයන් උදා කළ හැකි. හදිසි තුවාල හෝ ආමාශගත උෂ්ණාධික තත්ත්වයන්ට ඉඩ ඇති වෙනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 6. ජය වර්ණය වන්නේ රෝස පැහැය. ජය දිනය වන්නේ සිකුරාදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ශුභදායකයි. ලග්නාධිපති කුජ ත්‍රිකෝණස්ථානගතව ත්‍රිකෝණ දෘෂ්ටියෙන් ලග්නය දකිමින් ගත කරන මේ සතිය ශුභදායකයි. ශක්තිය පෞරුෂය පාලනය කර ගැනීමට හැකි වෙනවා. ප්‍රසිද්ධ වෙළඳ ශාස්ත්‍රයන්හි ආයෝජනයන්ට යහපත් බවක් පෙන්නුම් කරනවා. මූල්‍ය ශාස්ත්‍රයන්ට වඩා හිතකර වෙනවා. රජයේ රැකියාවන්හි යෙදෙන අයට යම් යම් අපහසුතාවයන්ට පත්වීමේ ඉඩකඩ සති අගවන විට මගහැරෙනවා ඇත. පාඩු තත්ත්වයන් ගැන විමසිලිමත් වන්න.
වාණිජ රසායන මෝටර් ලෝහ වැනි ශාස්ත්‍රයන්හි පුහුණු හෝ හැදෑරීම් කටයුතු වලට යහපත් වෙනවා. ගුරු ශිෂ්‍ය සම්බන්දතා යහපත් වෙනවා. විවාහ යෝජනා සම්බන්ධයෙන් මෙතෙක් තිබූ බාධක තත්ත්වයන්ගෙන් මද සහනයක් 15 වන දින සවස කාලයේ සිට ලැබෙනවා. ගේදර කටයුතු වලදී පුත්‍රයින් වෙනුවෙන් වැඩි අවධානයකින් කටයුතු කරනවා. විශේෂ ශරීරගත වීමෙන්ම රුධිර සීනි මට්ටම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය වන්නේ අංක 9. ජය වර්ණය වන්නේ රතු පැහැය. ජය දිනය වන්නේ අඟහරු අදා. ධනු ලග්නය. ධනු ලග්නයේ උපන් ඔබට සතියක විවාහ යෝජනාවලට සුභ වෙන්නේ නැහැ. ලග්න අධිපති ගුරු හතරවැන්නේ ස්වක්ෂේත්‍රව හංස යෝග බලයෙන් ගත කරන මේ සතියද හැඟීම් හා අවබෝධ පිළිබඳ අන්‍යයන්ගේ අවධානය හා ප්‍රසාදය තව දුරටත් පවතිනවා. ආයෝජන කටයුතු වලදී සහෝදර සම්බන්දතාවන් මෙන්ම තරඟකාරී ස්වභාවයන්හි යම් දෝෂ තත්ත්වයන් මතුවීමට පුළුවන්. පොතපත ලිපි ලේඛන කාර්යයන්හි මෙන්ම ප්‍රකාශන හා sannivedanayanhi niyutu ayata තරමක් කරදර සහිත වෙනවා. 13-14 යන දිනයන් වඩාත් විශේෂයි. ඉක්මන් හා කෙටි කාලීන හැදෑරීම් මෙන්ම පුහුණු චාරිකා කටයුතු වලට සුභ වුණත් ගමන් බිමන් ගැන ආරක්ෂාකාරී වන්න. විවාහ යෝජනා වලදී ලිඛිත ප්‍රකාශන සම්බන්ධව අපහා ඉදිරිතා මතු කළ හැකි. සතියක විවාහ යෝජනා සම්බන්ධ කටයුතු මගහරින්නේ නම් වඩාත් යහපත් වෙනවා. ගේදර කටයුතු වලදී තරඟකාරී තත්ත්වයන් පාලනය කරගන්න. ස්නායු අපහසුතා පැවතුනද සති අගවන විට උෂ්ණාධික තත්ත්වයන් පාලනය වෙනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 3. ජය වර්ණය වන්නේ රන්වන් පැහැය. ජය දිනය වන්නේ බ්‍රහස්පතින්දා. මකර ලග්නය. මකර ලග්නයේ උපන් ඔබ ඉදිකිරීම කෙරෙහි උනන්දුවක් දක්වනවා මේ සතිය තුල. ලග්නාධිපති ශනි වක්‍රව දෙවැන්නේ ගමන් කාලයේ ඔබට ඊතරම් යහපත් බවක් පෙන්වුම් නොකරයි. පාපී ග්‍රහ දෘෂ්ටියද සහිත බැවින් ඒ තව දුරටත් සාතික කෙරෙනවා. නව ආයෝජනයන්ට ලැබීමට තරම් යහපත් තත්ත්වයක් පෙන්වුම් නොකරයි. ඉතිරියද ඊතරම් ආරක්ෂාකාරී නොවේ. නිවාස ඉදිකිරීම ශාස්ත්‍රයේ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවක් පෙන්වුම් කරනවා. කලා ශාස්ත්‍රයේ කටයුතු සම්බන්ධව උනන්දුවක් ඇති වෙනවා. ධාරණ හා ස්මරණ ශක්තිය සාමාන්‍යයෙන් යහපත් වෙනවා. බාධක ශක්තියෙන්ද යුක්තයි. විවාහ යෝජනා සම්බන්ධව 10-11 යන දිනයන් විශේෂයෙන් ශුභදායකයි. ගේදර කටයුතු වල සම්බන්ධව ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කළ හැකි. වියදම් පාලනය කිරීම අපහසු වෙනවා. සතිය ගවන විට සිරුරේ උෂ්ණාධික ස්වභාවයන් ක්‍රමක්‍රමයෙන් වැඩි වීමට ඉඩ තිබෙනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 6. ජය වර්ණය වන්නේ රෝස පැහැය. ජය දිනය වන්නේ සිකුරාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ උපන් ඔබට හදිසි භූමි ලාභ ලැබෙනවා. ලග්නාධිපති ශනි වක්‍රව ලග්නගතව ගමන් කරන මේ සතිය තුල බොහෝ දුරට ඔබගේ කටයුතු වල සංකීර්ණතාවයන් ඇති කළ හැකි. වාණිජ ශාස්ත්‍රයේ කටයුතු වල වාසිදායක තත්ත්වයන් ඇති කරනවා. හදිසි භූමි ලාභයන්ටද ඉඩ ඇති වෙනවා. රැකියාවේ කටයුතු වරින් වර වෙනස් විය හැකි. පවුලේ කටයුතු පිළිබඳ උනන්දුව ඇති වේ. හිතවතුන්ට සංග්‍රහ කිරීමේ ස්වභාවයන් කැපී පෙනෙනවා. නව හැදෑරීම් වලට යහපත් වූද අනවශ්‍ය බාධක තත්ත්වයන් පාලනය කරගත යුතු වෙනවා. උදාසීනත්වය පාලනයේ විශේෂයි. විවාහ යෝජනා සම්බන්ධව නම් ශීලීත්වය දැක්වීම හිත අසීරු වෙනවා. යෝජනාවන් බොහෝ දුරට ප්‍රමාද වීමකටද හේතු වෙනවා. ගේදර කටයුතු වලදී මිල මුදල් හැසිරවීම සතුටුදායක වෙනවා. සතියේ මුල් දින දෙක තුල ජලය සම්බන්ධ කටයුතු වලදී ආරක්ෂා වන්න. විවෘත ජලාශයන් විශේෂයි. ඔබගේ ජය අංකය වන්නේ අංක 5. ජය වර්ණය වන්නේ ලාකුල පැහැය. ජය දිනය වන්නේ බදාදා. මීන ලග්නය. මීන ලග්නයේ උපන් ඔබට බෙහෙවින් හිතකර සතියක් වෙනවා මේ සතිය. ලග්නාධිපති ගුරු ලග්නයේම බලවත් හංස යෝග බලයෙන් සපිරි මේ සතියද ඔබට බෙහෙවින් හිතකර වෙනවා. කාර්ය නිමාව මෙන්ම ඉක්මන් බවද ප්‍රසාදයට ලක් වෙනවා. ධනය ගත්විට භූමි දීපල සම්බන්ධව ආයෝජනයන්ට උනන්දුව විශේෂයෙන් පෙනෙනවා. මණිකා කර්මාන්තය හා සම්බන්ධ වේ නම් වඩාත් සුභ වෙනවා. රැකියාවේ කටයුතු සම්බන්ධව මහත් උනන්දුවක් දක්වනවා. මෙතෙක් ඉගෙනගත් හා ලැබූ අත්දැකීම් වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. වෙළඳ හා මූල්‍ය විශේෂයි. 11-12 යන දිනයන් හැර සෙසු දිනවල අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යහපත් බවක් පෙන්වුම් කරනවා. විවාහ යෝජනා සම්බන්ධව සතියේ මුල් දින දෙක විශේෂයි.
අන්‍යෝන්‍ය සුහදතාව රැක ගැනීමට ඉඩකඩ පෙන්නුම් කරනවා. ගේතුර එදිනදා කටයුතු වලදී ඇතැම් පුද්ගලික ආශ්‍රය කිරීම විවේචනයට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වන්න. හිසේ වියලිගතය සාමාන්‍ය වශයෙන් පවතිනවා. වැටීම් වලටත් සුළු ඉඩක් පෙන්නුම් කරනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 3. ජය වර්ණය වන්නේ රන්වන් පැහැය. ජය දිනය වන්නේ බ්‍රහස්පතින්දා.